අද දින අපි පක්ෂ මාධ්‍ය සාකච්ඡාව හැටියට සඳුදා දිනේ පවත්වන මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ කොට්ටාස ඒ කියන්නේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අපි නාම යෝජනා ලබා දීම සිදු කරා ඉතා සාර්ථකව ඒ සියලුම නාම යෝජනා බාර ගන්න ලැබුවා ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුළු ශ්‍රී ලංකාවම අපි තරඟ කරනවා පක්ෂයක් හැටියට පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන නාමයෙන් ඒ වගේම අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අලුත් තරුණ ශක්තිමත් ඒ වගේම සමාජයේ අකුල් හඳුනන මේ රටේ ජාතිකත්වයට ගරු කරන ජාතිකත්වයේ හඳුනන මේ සමාජයේ හඳුනන සමාජය සමග ඉදිරියට යා හැකි අලුත් අපේක්ෂකයින් රැසක් ශක්තිමත් අලුත් අපේක්ෂකයින් රැසක් ඉදිරිපත් කරලා තියෙනවා පක්ෂයක් හැටියට අපි ඉදිරියට අලුත් ගමනක් යන්න අලුතෙන් වැඩපිළිවෙලක් සමග අලුත් ගමනක් යන්න ඕන කරන මූලාරම්භය අපි අරගෙන තියෙනවා මේ අලුත් අපේක්ෂකයින් රැසකුත් සමග මේ ඉදිරි ගමන යන්න. ඒ වගේම අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ බිහි වෙන්නේ මේ රටට මේ රටේ අනන්‍යතාවයට අපේකමට ජාතිකත්වයට ලොකු තර්ජනයක් තිබිච්ච අවස්ථාවක ජනතාවගේ ඉල්ලීමක් මත බිහි වෙච්ච පක්ෂයක් මේක. අපිට මතකයි 2015 එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දිගින් දිගටම හොරා කියලා හොරකම් කරනවා කියලා චෝදනා කරලා ඒ චෝදනා මතම එතුමාව පරාජය කරලා ගෙදර යවලා නමුත් ඒ කිසිම හොරකම් කරා කියන චෝදනාවක් ඇත්තක් උනේ නැහැ ඒවා ඔක්කොම බොරු කියලා ඔප්පු වෙච්ච පසුබිමක තමයි මේ රටේ ජනතාව නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ බිහි කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3-2 බලයක් ලබා දෙන්නේ. අපි හැබැයි පක්ෂයක් හැටියට අපි අවංකව පිළිගන්නවා අපි ආණ්ඩු බලය ලබා ගත්ත ගමන් මේ රටේ අපිට මූණ දෙන්න උන ගෝලීය ව්‍යසනයකට කොවිඩ් වසංගතයට ඒ කොවිඩ් වසංගතයට මුහුණ දීමේදී අපි මං හිතන්නේ ආර්ථිකය අමතක කළා ජනතාවගේ ජීවිත ගැන හිතලා කටයුතු කිරීම තුළ අපි පක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි වැරදක් කරා ඒ වරදට මං හිතන්නේ ජනතාව අපිට මේ වන විට යම්කිසි උත්තරයක් දීලා තියෙනවා. ඉතින් අපි ඒ ජනතාවගේ තීන්දුව ඉතාම නිහතමානීව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා පක්ෂයක් හැටියට. ඒ තීන්දුව පිළිගන්න ගමන්ම අපි අලුත් වැඩපිළිවෙලක් යටතේ මේ රටේ ඇත්ත වශයෙන්ම කියනවනම් මේ රටේ අද වෙනකොට මේ රට වෙනුවෙන් අවංකව හිතන මේ රටේ ජාතිකත්වය අගය කරන පක්ෂයක් හැටියට ඉතුරු වෙලා තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි අවංකව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා මේ රටේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම අපි දකිනවා මෙහි අර 2015 සිදුවුණු කුමන්ත්‍රණයම ඒ ආකාරයෙන්ම සිදු වූවා දෝ කියන සැකේ අපිට යම්කිසි ආකාරයකින් තියෙනවා. මොකද 2015 වගේම මේ අවස්ථාවේදීත් දිගින් දිගටම හොරකම් කිරීම කියන එක ජාතික දේපල හොරකම් කරා මේ රටේ තිබුණු විදේශ විනිමය ගුවන් යානාවල දාලා වෙනත් රටවල් වලට ගෙන ගියා වගේ මහා බොරු අභූත මේ අසත්‍ය චෝදනා නගලා ජන මනස විකෘති කළා ලබාගත් ඡන්දයක් හැටියට තමයි අපිට පේන්නේ. ඉතින් මේක ජනතාව නැවත තේරුම් ගන්නකොට ඒ තේරුම් ගත්ත දවසට නැවත ඔවුන් අප වටා ඒකරාශි වෙනවා අපි වටා එකතු වෙනවා අපිට ඒ ශක්තිය දෙනවා කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ඒ වගේම මේ වර කුමන්ත්‍රණය ගියවර කුමන්ත්‍රණය සිදු වුණේ
මේ රටේ ජාතික බලවේගය කඩලා ඒ බලය ලබා දුන්නා ධනවාදී කඳවුරකට. නමුත් මෙවර කරේ ඒක අසාර්ථක වෙච්ච නිසා ඒ ජාතික බලය කඩලා එය වාමවාදී කඳවුරකට ලබා දීමට කටයුතු කරා. හැබැයි මේ කඩාවැටි මේ ජාතික කඳවුර කඩලා වාමවාදී කඳවුරක් ශක්තිමත් කිරීම දිගටම ගෙනියන්න හැකි වෙයිද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් මං හිතන්නේ මේක පිටිපස්සේ ඉන්න කට්ටියටත් සැකයක් තියෙන නිසා වෙන්න ඇති. මේ වෙන විට ව්‍යාජ ජනතාවාදී ජාතිකවාදී කඳවුරකුත් බිහි කරන්නට කටයුතු කළා තියෙනවා. ඉතින් මේ මේ සියලු කරුණු කාරණා ජනතාව සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කරලා මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද? මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද? මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඇත්තටම ඉහළ දැමීමට කටයුතු කරපු නායකයෝ කවුද? ඒ වගේම මේ රට පහුගිය කාලේ කඩාවැටන්න සිදු කරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? ඒක පිටිපස්සේ හිටියේ කවුද කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මං හිතන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයට දී තම ජනතාවගේ ඡන්දය භාවිත කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ මාලිමාව ඔවුන්ගේ රජයක් දැන් ජනතාව විසින් ජනාධිපතිවරයෙක් පත් කළා තියෙනවා. ඔවුන්ගේ රජයකට ඉදිරි කාලයේදීත් අපි පක්ෂයක් හැටියට මේ රට වෙනුවෙන් අවංකව රටේ උන්නතිය වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් රටේ ජනතාවගේ ඉදිරි ගමන වෙනුවෙන් සිදු කරන සියලු කටයුතු වලට අපි සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි පක්ෂයක් හැටියට කිසිම ආකාරයකින් ඒ සංවර්ධනයේ ගමන කකුලෙන් අදින්න කටයුතු කරන්නේ නැහැ කියන එක වගේම අපේ උපරිම සහයෝගයේ ශක්තිය ලබා දෙනවා කියන කාරණයක් කියන්න ඕනේ. ඒ අතරෙම මේ රටට ආදරය කරන මේ රට වෙනුවෙන් රටේ ජාතිකත්වය වෙනුවෙන් අපේ කම වෙනුවෙන් පෙනී හිටින ඔබ විසින් නිර්මාණය කරපු ඔබේ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කරපු අපේක්ෂකයන් සම්බන්ධයෙන්ුත් ඔබගේ අවධානය යොමු කරන්න කියලා මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. හරිද? ඒ වගේම මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ඒ පනත ප්‍රතිපාදනය යටතේ පවත්වපු පළවෙනි මැතිවරණය තමයි ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණයේ ඒ වියදම් අපේක්ෂකයා සහ පක්ෂය විසින් ඒ වියදම් ලබා දිය යුතු තිබුණු අවසන් දිනේ වුණියේ අපි පක්ෂයක් හැටියට ඒ සියලු වියදම් නිසියාකාරයෙන් වාර්තාවන් සහිතව මැතිවරණ කොමිසම වෙත ලබා දීමට ඊයේ කටයුතු කරා. ඒ වගේම අපි පක්ෂයක් හැටියට ඒ සියලු වියදම් ගණනය කළා විගණනය කරපු විගණනය කරපු වාර්තාවක් හැටියට මැතිවරණ කොමිසම වෙත ලබා දීමට කටයුතු කළා. ඒ මැතිවරණ වියදම් නියාමන පනතේ අවශ්‍ය සියලු කටයුතු මේ වන විට පක්ෂයක් හැටියට ඉටු කළා තියෙනවා කියන කාරණයත් අපි බොහොම ආඩම්බරෙන් කියනවා.